ඒයු වේලරත්න මහතා ලේකම් දීවර සත්තු නිෂ්පාදන සහ සංවර්ධන පරිසර කටයුතු ග්‍රාමීය කර්මාන්ත විදුලි බල සහ ග්‍රාමීය හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යංශය. හැම දිනාටම සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට නමේ ආර්ථයෙන්ම මහජනයාගේ පැත්තෙන් කටයුතු කරන්නට අධිෂ්ඨාන කරගෙන කටයුතු කිරීම පිළිබඳව එජෙන්ඩා එකේ නම් විදුලි කියන යටතේ තමා මගේ නම් සඳහන් කළ තියෙන්නේ. කෙසේ නමුත් ගොඩක් කරුණු කියවුණා වීදි ලාම්පු පිළිබඳවත් ඒ හැම අදහසක් එක්කම එකඟ වෙනවා. ඒ වගේම ඉල්ලා සිටිනවා ඒ විදුලි කණු වීදි ලාම්පු වේවා විදුලි සැපයුම් වේවා මේවා ටිකක් අර එක ආකෘතියකට හදනවා නම් ලෝකෙ වෙනත් රටවල අපි දැක්කහම බොහෝ පොහොසත් රටවල් නෙවෙයි සාමාන්‍ය අපේ මට්ටමේ වුණත් එක ආකෘතියක් තියෙනවා එක වීදියක. එම් බොහොම ලස්සනට ඒක අලංකාරය සඳහා යොදාගෙන තියෙනවා. අපේ එහෙම නැහැ විවිධාකාර වූ කණු විවිධ විදිවලට ඉඳලා තියෙනවා අවිධිමත් ලෙස තියෙනවා. පාර මැද්දේ තියෙනවා පාර මැද්දේ තියෙන කණුවක් පාර පළල් කරනකොට තමයි පාර මැද්දට කණුව ඉන්නේ. නමුත් ඉතින් ඒක අයින් කරන්නේ නැහැ ඒ බලධාරීන්. ඒක අයින් කරන්නත් අර වෙනත් කෙනෙක්ගෙන් ඇසමීන්තුවක් හදලා මුදල් ඉල්ලනවා. නමුත් මේ විෂයට ඉදිරිපත් වෙච්ච ආයතන දෙකම මහජනතාවගේ මුදලින් යැපෙන ආයතන ලාභය ලබනෝ ඒගොල්ලෝ ලබලා මේ කටයුතු කරන්නේ. ඉතින් ඒ නිසා අපි පළාත් විදුලි බල මණ්ඩලයේ විදියටත් උදව් කරන්න ලෑස්ති. දැන් අර එක මහත්තයෙක් කිව්වා මෙල් මහත්මය මං හිතන්නේ. ඉතින් අපිට පුළුවන් ඇත්තටම මේ මහත්තයට සම්පූර්ණ මුදලම දෙන්න පළාත් විදුලි බල අමාත්‍යාංශය විදියට ඒ අනතුරුදායක ඒ වයර් එක අයින් කරන්න. හැබැයි ඒක ඉල්ලන්න ඕන විදුලි බල මණ්ඩලය. අපේ අමාත්‍යංශයෙන් ඉල්ලුවොත් අපි දෙනවා. නැත්නම් මේ මහත්තයට හරි මැදිහත් වුණොත් 50%ක් අපිට ලබා දෙනවා මුදල්. ඉතින් ඒ කටයුතු තියෙනවා. ඊළඟට මේ කණු වල හරිම නරක විදියට ඉල්ලනවා විවිධ දේවල් විවිධ ආයතනවල ඒවා උත්සව පිළිබඳව ලණු හරිම අපවිත්‍රයි. ලෝකෙ වෙනත් රටවල අපි දැක්කහම එහෙම නැහැ. කවුරුවත් ඒවට අත තියන්නේ නැහැ. බොහොම ලස්සනට ඒ කටයුත්තට විතරයි පාවිච්චි වෙන්නේ. ඉතින් මේක නියාමනය කරන්න කෙනෙකුත් නැහැ. ඒ වගේම මේ ආයතනවල තියෙන මේ දෙක පිළිබඳව අර හොඳ පැති අපේ කහඳ මහත්තයත් මෙතන ඉන්නවා. අපි කතා කර ගමම්ම ටක් ගාලා පළාත් සභා කියලා නැහැ අමාත්‍යංශය කියලා මේ විදුලි බල මණ්ඩලය කියලා නැහැ සහයෝගයෙන් වැඩ කරනවා. හැබැයි සමහර තීන්දුව විශේෂයෙන්ම අනෙක් ආයතනය දැන් පහුගිය දවසක රාජ්‍ය ආයතනයක තියෙනවා එක තැනක එකතු වෙලා වහලා තියෙන ගොඩනැගිල්ලක ලක්ෂ 2ක ලයිට් බිලා දීර්ඝ වශයෙන් කවුරු හරි රෙස්ටුරන්ට් එකක් පවත්තන් ගිහිල්ලා වසර ගාණක් තිස්සේ ඒක කපලා නැහැ. සාමාන්‍ය මහජනයාගෙන මාසෙන් කපනවා. ලක්ෂ 2ක හිඟ ලයිට් බිලක් තියෙන ආයතනය මම අපේ කර්මාන්ත දෙපාර්තමේන්තුවට ගන්න හැදුවා රන්සලු අලවිසලක් දාන්න. ගන්න හැදුවාම අපිට පේනවා මෙතන ලක්ෂ 2ක ලයිට් බිලක් තියෙනවා. ඉතින් අපි කිව්වා දැන් අපිට මේක ගෙවන්න පුළුවන් ගමන් නැහැ. අපි රාජ්‍ය ආයතනයක්. අපි අලුත් ගිවිසුමකට එකතු වෙලා එතන ඉඳලා එහාට ගෙවන්නම් කියලා බොහොම දීර්ඝ ඉල්ලීම් කළා. නමුත් අපිට දුන්නේ නැහැ. අර ලයිට් බිල ගෙවන්නම කියනවා. දැන් ඒ රාජ්‍ය ආයතනය පෞද්ගලික සමාගම වුණත් රජයේ පාඩු ලැබුණා ඒ හේතුව නිසා. මොකද අපි ඒක ගත්තා නම් දැන් අපි ඒක අත්හැරියා අන්තිමට. අර විදුලි බිලක් තියෙනවා ලක්ෂ 2කේ. ඒක අය කරගන්න ක්‍රමවේදයක් කියලා අනුගමනය කරන්නේත් නැහැ. අර අලුත් රාජ්‍ය ආයතනයට මහජන උපයෝගිතා සේවා සපයන්නට අලුතෙන් විදුලිය දෙන්නෙත් නැහැ. ඉතින් එවැනි අර මහජනයට හෝ රාජ්‍ය ආයතන වලටත් අඩු ගන්න රජයටවත් සංවේදී නැති බවක් ඒ ආයතන වල තියෙනවා. මම ගිහිල්ලත් කතා කරා මේ ප්‍රාදේශීය ඉංජිනේරු නමුත් එතුමාටත් හයිය නැතුව කොළඹට ලියන්න කිව්වා. කොළඹට ලිව්වා ඒත් උදව්වක් නැහැ. ඉතින් ඒ නිසා මම නිරන්තරයෙන්ම මතක් කරන්නේ මේ හැම දෙයක්ම අපි මේ මහජනයාගේ ලේයින් කඳුලෙන් දාදියෙන් උපයපු මුදලින් තමයි මේ ආයතන නඩත්තු වෙන්නේ වැටුප් ලබන්නේ මේ සීලු දේවල් අරගෙන තියෙන්නේ. ඉතින් ඒවා මහජනයාගේ යහපත පිණිස යෙදෙන්න ඕන. පෞද්ගලික සමාගමක් වුණාම ලාභ අපේක්ෂාවක් තියෙනවා. නමුත් මේවා මහජන උපයෝගීතා. ඉතින් ඒ කාරණාව ඊළඟට විදුලි බලය දැන් අර ඒක නම් හොඳයි. දැන් ඊයේ පෙරේද විදුලි බලය බිඳ වැටුණාම මම ඇහුවා අර බිඳ වැටුම් අංශින් ගවම හරි අංකේ ඇහුවා දැනුම් දුන්නා කිව්වා. මං කිව්වා එහෙම නෙමෙයි දැනුම් දුන්න කිව්වට මදි අපිට පොඩි පොඩ්ඩක් කියන්න මොකක් වෙලාද මේක තව කොච්චර වගේ වෙලාවක් යයිද මේක හදන්න. ඉතින් කියලා බැරි තැන ඉතින් මට සම්බන්ධතා තියෙන නිසා කෙලින්ම අපේ කහඳ මහත්තයර කතා කරාම බොහොම ඉක්මනින් කිව්වට ඒක මහ විශාල බිඳ වැටීමක් වරුවක් විතර ගිහිල්ලා හවස් සරුවේ ලබා දුන්නා. නමුත් සාමාන්‍ය මහජනයට අර උත්තරේ කියන එක හරි නෑ. මොකද ඒ අය තමයි විදුලි බිල් ගෙවන්නේ ඔවුන්ගේ රට ඔවුන්ගේ මුදල් ඒ නිසා. ඉතින් ඒ වගේම විදුලි අර මේ ලබා දීම් වලදී නගරයේ තියෙන මේ විදුලි වලදී අර කියපු අදහස් එක්ක එකඟ වෙනවා. අත්‍යවශ්‍ය තැන්වලට නෙවෙයි දීලා තියෙන්නේ. අත්‍යවශ්‍ය තැන්වලට නෙවෙයි එක එක පෞද්ගලික අවශ්‍යතා සඳහා. ඒකත් නියාමනය කළ යුතුයි. ඒ වගේම 1.5%ක් විතර මං හිතන්නේ ජාතික විදුලි පරිභෝජනයෙන් යෙදෙන්නේ වීදි ලාම්පු සඳහා. මේ වීදි ලාම්පු වල නියාමනය අත්‍යවශ්‍යයි. අත්‍යවශ්‍යයි එක අලංකාරයක් වෙන විදිහටත් උපයෝගීතාව ඇති වෙන විදිහටත් විශේෂයෙන්ම නවීන තාක්ෂණය මේ මිනිස්සුන්ට එක්කෙනාට ලයිට් නිවන්න කිව්වට ඔය වැඩේ වෙන්නේ නැහැ.
බොහෝ විට මම අර හවසට ලයිට් එක දාගත්තට රෑ වෙනකොට උදේට ඒක නිවන්නේ නැහැ. ඉතින් ඒ නිසා අර ඒ ආලෝක සංවේදී විදුලි පහන් හරි එහෙම නැත්නම් විදුලි පහන් රාශියක් එක තැනකින් නිවන්න පුළුවන් විදිහට හරි කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් අනිත් විෂයන් ගැන කතා කරන තරම් වෙලාවක් නැතුව ඇති. නමුත් පානීය ජලය ගැනත් ටිකක් කියන්නට ඕනකම තියෙනවා. ජල සම්බන්ධතා දැන් බොහෝ විටම දෙන්නේ නැහැ. දීමේ හැකියාව නැති ගම නිසා වෙන්නේ නැති සැපයුම් වලදී. ඒ එකම විශේෂයෙන්ම අපටත් පැමිණිලා ලැබෙනවා. මම පරිසර අමාත්‍යංශයත් වෙනවා. ග්‍රාමීය වතු යටතල පහසුකම් ආදියත් කරනවා. ඒ නිසා මේ ප්‍රජා ජල යෝජනා ක්‍රමවල ජලයේ ක්වොලිටි එක පිළිබඳව තියෙන තත්ත්වය නැත්තම් ගුණාත්මක භාවය පිළිබඳව සෑහීමටපත් වෙන බැරිකම. ඒ වගේම තමයි දැන් මෙතන අනිත් අතට තවත් තියෙනවා ඛනිජ තෙල් පිළිබඳව කතා කරද්දිත් මේකේ මිශ්‍ර කිරීම ආදී නිසා පල්ලෙහා තැන්වලදී මිනිස්සුන්ගේ දුක් ගැනවිලි තියෙනවා. තමන්ගේ වාහන නරක් වෙනවා. ඒ කටයුත්ත සහ මේවායේ නිසි ඉන්ධන ප්‍රමාණය ලැබෙනවද කියන එක ලීටරයක් කිව්වට ලීටරයක් ලැබෙනවද සහ මේ වන විට අර සමාගම හරජයේ සමාගම් දෙකක තත්ත්වය නිසා මිලෙහි තියෙන වෙනස්කම්. ඉතින් මේ කටයුතුත් පිළිබඳව මම අදහස් කරනවා. විශේෂයෙන් පළාත් විදුලි බල අමාත්‍යංශ විදිහට මම දැනුවත් කරන්නත් ඔබත් එක්ක කැමති අපි එකට වැඩ කළ යුතු ආයතන. අපේ අමාත්‍යංශයේදී ඔය අර අනතුරුදායක විදුලි රැහැන් ඉවත් කිරීම, ඒ වගේම පාරිභෝගික සේවා ලබා දීමේදී 50%ක් අපි මුදලින් දෙනවා. රාජ්‍ය ආයතන නම් අපි ඊටත් වඩා එහාට ගිහිල්ලා උදව් කරනවා. ඒ වගේම අපේ විදුලි බල වෙනත් අපේ කියන්නේ මොකද මේවා සූර්ය බල ශක්තිය ආදිය පාවිච්චි කරලා විදුලි බලය ගොඩක් ප්‍රචලිත කරමින් යනවා අපි මේ වෙනකොට. ඉතින් ඒ නිසා අපි සතුටුයි පළාත් විදුලි බල අමාත්‍යංශයත් එක්ක එකතු වෙලා අනෙක් විදුලි බල සමාගමත් විදුලි බල මණ්ඩලයත් කටයුතු කරනවා නම් මේ මහජන ප්‍රශ්න ගොඩකට අපට උත්තර සපයන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම හොඳ නියාමනයක් අවශ්‍යයි කියන එක පේනවා. ඉදිරියේදී මැදිහත් වෙලා ඒ කටයුතු කරනවා නම් වීදි ලාම්පුවලත් කිසි සීමාවක් නැහැ. අපි දන්නවා පළාත් පාන ආයතනවලට ලබා දීලා තියෙන ප්‍රමාණයට වඩා මහ විශාල ප්‍රමාණයක් ඔවුන් පාවිච්චි කරනවා. ඒවා මහජනයාගේ ඕනෑකම මත බව හැබෑව. ඒ වුණත් ඒවයි නියාමනයක් තිබිය යුතුයි. මොකද ජාතික ධනය මේ සඳහා වැය වෙන්නේ. අනිත් එක අර ක්‍රමවේදයක් මේ මිනිස්සුත් එක්ක එකතු වෙලා හදන එකේ ඕනකම තියෙනවා. ප්‍රමිතියක් ඇති කරන ආලෝකයේ පිළිබඳවත් ඒවයි පහන් කණු පිළිබඳවත් ඒ කණු වෙනත් අය විසින් විවිධ බැනර් දාන්න ආදිය උපයෝගී කර ගැනීම පිළිබඳවත් පාර මැද්දේ තියෙන කණු ඉවත් කිරීම පිළිබඳවත් කියන කරුණු. එහෙනම් මට ඊට වඩා මේ ලබා දීපු කාලය තුළ මම ගන්නට අපේක්ෂා කරන්නේ. තාම ස්තුතිවන්ත වෙනවා මේ මහජනයාගේ අදහස් ලබා ගැනීමත්. ඒ වගේම ඒකම කටයුතු කරනවා නම් ඉතාම හොඳයි. පළාත් විදුලි බල මණ්ඩලයේ විදිහටත් අපි තවත් විවිධාකාර වූ සේවා සපයන්නට කැමති. අපිත් එක්ක ඉදිරියේදී එකතුලා වැඩ කරනවා නම් පළාතේ ජනතාව අපට සමීපයි. අපේ ආයතන පද්ධතිය තියෙනවා. අපට ඒ තුළින් උදව් කරන්න පුළුවන්කම තියෙනවා. බොහොම ස්තුතියි.